ගුරුසිත උදා රයි සඳරැස් කිරණ වගේ ඒ එක තැනක එක ගෙදරක නතර නොවේ. මැදුරට මෙන්ම පැලටත් සඳ එළිය වැටි ගුරුසිත සඳට සමකල් හැටි බලනු වගේ. කෞශල්‍ය අපි දන්නවා ලෝකයේ විවිධ කණ්ඩායම් වෙනුවෙන් ඒවා විවිධ සංසිද්ධි වෙනුවෙන් අවස්ථා වෙනුවෙන් අපි විවිධ දින නම් කරලා තියෙනවා. අපි වැඩ කරන ජනතාව වෙනුවෙන් කම්කරු දිනය කියලා දිනයක් නම් කරලා තියෙනවා. ළමයි වෙනුවෙන් අපි ළමා දිනය, ලෝක ළමා දිනය, වැඩිහිටියන් වෙනුවෙන් ලෝක වැඩිහිටි දිනය, පරිසරය වෙනුවෙන් පරිසර දිනය. අන්න ඒ වගේ මේ අති උත්තරීතර වෘතියක නියැලෙන මේ සුවහසක් ගුරුරු වෙනුවෙන් අපි ඔවුන් ගැන කතා කරන්න, ඔවුන්ව අගය කිරුණු ලක් කරන්න, ඔවුන්ව දිරිමත් කරන්න, ඔවුන්ව සංවර්ධනය කරන්න යන අරමුණු ඔස්සේ අපි වෙනම දිනයක් නම් කරලා තියෙනවා. ලෝකය මේක පළමු වරට එළි දැක්වේ නැත්තම් ප්‍රකාශ කළේ 1994 දී යුනෙස්කෝ සංවිධානයත් ILO සංවිධානයත් එකතු වෙලා ගුරු ප්‍රජාව වෙනුවෙන් එක ඇතිකරගත් එකගතාවයේ සිහිවෙන තමයි 1994 දී මේ දිනෙවෙන් කළේ. ඉතින් ලංකාවේ අපි 1994 සිට මේ ගුරු දිනය සමරනවා. ඉතින් අපි හැබැයි සමරන්නේ ඔක්තෝබර් 5 වෙනිදා නෙමෙයි, ඔක්තෝබර් මාසේ 6 වෙනි දිනක. ඉතින් ඒකට හේතු තියෙනවා, ලෝකයේ විවිධ රටවලම එකම දිනයක නෙමෙයි මේක සමරන්නේ. ඒ රටේ ඒ රටවල තියෙන විවිධ අධ්‍යාපන සම්බන්ධයෙන් හෝ වෙනත් දෙයක් සම්බන්ධයෙන් වැදගත් වූ දවසක් මුල් කරගෙන මේ දිනය සමරනවා. ඉතින් මේක වැදගත්කම කිව්වත් කෞශල්‍ය මම හිතනවා අද ඔබතුමිය ඔතන ඉන්නේ ඔබට උගන්වපු ගුරුවරු නිසා. ඉතින් අපි ලේකම්තුමා මෙතන ඉන්නේ ඒ ගුරුන්ට පින් සිද්ධේන. මම විශේෂයෙන් මෙතන ඉන්නේ ඒ හදවත් ඇති ගුරුවරු හිටපු නිසා. ගුරුවරු අපිට ඉගැන්වුවේ පොතෙන් විතරක් නෙමෙයි, අපිට උගැන්වුවේ හදවතින්. ඒ හදවත් ඇති ගුරුවරු නිසා තමයි අතිමහත් බහුතරයක් අපි ජීවිතයේ ජයගෙන තියෙන්නේ. ඉතින් මට හිතෙනවා කෞශල්‍ය ඒ අය සිහි කරන්න අපිට එක දිනයක් මදි. මට හිතෙනවා හැමදාම සිහි කරන්න පුළුවන් නම් අපිට හොඳයි කියලා. ගුරු වරයා කියලා අපි ගුරුවරයාට කිව්වට අපි මේකේ නියුක්ති විද්‍යාවට අනුව බැලුවොත් එහෙම ගු කියන්නේ අඳුර කියන එක. අඳුර කියන එක. අපි රු කියන්නේ නසන්නා කියන එක. නැත්නම් පළවා හරින්නා කියන එක. වරයා කියන්නේ මහත්මයා කියන එක නැත්නම් උතුමා කියන එක. ඔතවට අපි ගුරු වරයා කියන එකේ නියම අර්ථය තමයි අඳුර පළවා හරින්නා කියන එක. ඉතින් මගේ අදහස හැටියට මේ ගුරු වෘත්තිය තරම් ශ්‍රේෂ්ඨ වෘත්තියක් මේ ලෝකේ තවත් ඇත්තේ නැහැ කියලා මට හිතෙනවා. මේ ලෝකේ තියෙන වෘත්තීන් 400කට අධික සංඛ්‍යාවක්. ඒ අතරින් තියෙන ශ්‍රේෂ්ඨතම වෘත්තිය තමයි ගුරු වෘත්තිය. ගුරු වෘත්තිය තමයි ශිෂ්ටාචාරයක ආලෝකය. ගුරුවරයා තමයි ශිෂ්ටාචාරයක පෙර ගමන් කරු. ගුරුවරයා නොහිටින්න ඔබතුමියට හිතන්න පුළුවන් මේ ලෝකේ කිසිම වෘත්තියක පැවැත්මක් තියෙයි කියලා. නැහැ. සොක්‍රටිස් පඬිතුමා කියනවා ගුරු වෘත්තිය රජකමටත් වඩා උතුම් වෘත්තියක් කියලා. මොකද රජුරුවන් හදන්නේ ගුරුවරයා නිසා. කෞශල්‍ය මෑතකදී මට අවස්ථාව ලැබුණා බස්නාහිර පළාතේ ගුරුපත්තියම් දෙන උත්සවයකට සහභාගී වෙන. එතෙන්දී අපි රටේ බස්නාහිර පළාතේ හිටපු මහමැතිවරේ කියපු කතාව මට සිහි වෙනවා. එතුමා කියනවා මම මේ පළාතේ මහමැති. ඒකනේ මේ පළාතේ ලොක්කා. හැබැයි මේ පළාතේ ලොක්කා කියලා මේ පළාතේ මහමැති කියලා දරුවෝ මට වඳින්නේ නැහැනේ. ළමයි මට වඳින්නේ නැහැ. හැබැයි අද පත්වීම අරගෙන හෙට ඉස්කෝලේ යන ඔබට දරුවෝ දන ගහලා වඳිනවා. ඒ කියන්නේ ගුරුවරයෙක් කියන ඔබ පළාතේ මහමැතිතුමාට වඩා උතුම් කියන එක. මොන තරම් අපූර්ව කතාවක්ද? අර මං කලින් කිව්වා වගේ. ඔව්. බුලත් අතක් දීලා වඳින්න පුළුවන් ගුරුවරයාටම තමයි. බලන්න මේ තරම් වැඳුම් පිදුම් වලට ලකුණු වෙනත් වෘතියක් තියනවද? මහත්මා ගාන්ධිතුමා කියලා තියනවා ඔබට පුළුවන් නම් ගුරුවරෙක් වෙන්න. ඔබට ගුරුවරයෙක් වෙන්න බැරි වුණොත් ඔබ දෙවියෙක් වෙන්න. වැරදිලා කියපු කතාවක් නෙමෙයි. හොඳට හිතර බලලා කියපු කතාව. පුළුවන් නම් ගුරුවරයෙක් කියන්නේ ගුරුවරෙක් වෙන්න බැරි වුණොත් දෙවියෙක් කියන්නේ. ඒ කියන්නේ ගුරුවරයා කියන්නේ දේවත්වයටත් වඩා ඉහළින් එන කෙනෙක්, උතුම් කෙනෙක්. පැරණි ඉන්දියානු සාහිත්‍යයේ තියෙනවා කෞශල්‍ය. ගුරුවරයා දෙවියොත් ඉන්න තැන ඔබ මුලින් වඳින්න ඕන දෙවියන්ට නෙමෙයි. ඔබ මුලින් වඳින්න ඕන ගුරුවරයාට. ඇයි දෙවියන්ව පැත්තකට දාලා ගුරුවරයාට වඳින්න කියලා කියන්නේ? දෙවියනි මට සමා වෙන්න, ඔබ වහන්සේට වඳින්න කලින් මට මගේ ගුරුතුමීට වඳින්න ඕන. ඒකට හේතුවක් තියෙනවා. කෞශල්‍ය අපි දෙවිය ඉන්න බව කියා දෙන්නේ කවුද? ඒත් ගුරුවරයා. ගුරුවරයා ගුරුවරයා දේවත්ව සංකල්පෙ ඉගෙනුවේ නැතිනම් අපි දෙවියන්ට වඳින්න යනවද? තවත් එක්කෙනෙක් විතරයි. අනික වැදගත්ම දේ තමයි අපි ගුරුවරයා තමයි ජීවමාන දෙවියා. මට හිතෙනවා ඕන් වෙනින් එක දවසක් මදි කියන එක. ඇරිස්ටෝල් පඬිතුමා කියනවා මට එක ප්‍රශංසාවකින් මාස 3ක් ප්‍රබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. එක ප්‍රශංසාවකින් මාස 3ක්
ප්‍රබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් අද ඔබතුමියලා එකතු වෙලා මේ කරන වැඩසටහන තුළින් මහත්තයා ලංකාවේ ගුරුරුන්ට ඉතා සතුටින් මාස 3ක් නෙමෙයි අවුරුදු 3ක් වුණා ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතාමත් වටිනා ඉතාමත් අගයි. ගුරුරෙක් තුළ තියෙන ඕන දැනුම තියෙන ඕන කුසලතා තියෙන ඕන ආකල්ප. දැනුම කියන්නේ න්‍යායාත්මක අවබෝධය. දැනුම කියන්නේ විශේෂ කරුණ විතරක් නෙමෙයි දැනගන්න ඕන දරුවා කවුද කියන එක උගන්වන්න කලින්. මොකද කතාවට කියනවා ජෝන්ට ලතින් උගන්වන්න නම් ලතින් වගේම ජෝන් ගැනත් දැනගන්න ඕන කියන එක. ඒකට මම හිතනවා ගුරුරෙක් කියන්නේ පරිශකෙක් වෙන්න ඕන. ළමයි ගත්තොත් එකිනෙකට වෙනස්. ළමයි ගත්තොත් එහෙම උදේට ලස්සනට පිපුණු මල් වගේ පෙනේ. සමනල පැටව වගේ පෙනේ. නේද? හැබැයි ඒ කී දෙනෙක්ගේ හදවත් තැඩිලා ඇද්ද? පොඩි වෙලා ඇද්ද? සීරිලා ඇද්ද? ඒ තැළුණු පොඩි වුණු සීරුණු හදවත් සුවපත් නොකර ගුරුරයා උගන්වන දේ ළමයින්ට ග්‍රහණය කරගන්න පුළුවන් වෙයිද? ඒ නිසා මට හිතෙනවා දැනුමේද විශේෂ වගේම ළමයි ගැන දැනුමක් තියෙනවා නම් ඒ වගේ කුසලතා කුස්තා කියන්නේ දැනුම තිබුණට මදි මේක ඉගෙනු කියන කලාවක් ඒ කලාව ප්‍රගුණ කරගන්නම ඕන ළමුන්ගේ හදවත ස්පර්ශ වන විදිහට අපි ආමන්ත්‍රණය කළ යුතු කියන තමයි මගේ අදහස හැබැයි වැදගත්ම දේ ඒක නෙමෙයි වැදගත්ම දේ මෙතුමයි හුවත් මගෙන් ගුරුරෙක් විදිහට අපි කෙනෙක්ව සේවයට බඳව ගන්නකොට මොනවද බලන්න ඕන සූසම් ගුණාංග කියලා මන්නම් කියන්නේ ලේකම්තුනි බලන්න සංවේදී හදවතක් තියෙනවද කියලා අපිට හැමෝටම හදවත තියෙනවා හැබැයි සංවේදී හදවත තරම් ගුරුෘතියට අත්‍යවශ්‍යක කරන වෙන දේ සංවේදී හදවත අවශ්‍ය ඇයි සංවේදී හදවත අවශ්‍ය නම් ළමයි තේරුම් ගන්න ඔබ දන්නවද කෞශල්‍ය අපේ රටේ මිනිසුන්ගේ වාසනාවට අපේ රටේ වාසනාවට සමාජයේ වාසනාවට ඒ වගේ හදවත් ඇති ගුරුවරු ඕන තරම් අපි ඉඳලා තියෙනවා වර්තමානයේත් ඉන්නවා අනාගතෙත් බිහි වෙනවා කියන එකයි මගේ අදහස එක්තරා ගුරුමෑණි කෙනෙක් තමන්ගේ කුසින් වදාපු දරුවගේ ලකුණු අඩු කරලා වෙනත් ළමෙක්ගේ ලකුණු වැඩි කරනවා තමන්ගේ කුසින් වදාපු දරුවා ඉගෙන ගන්න තමා උගන්වන පන්තියමයි. හැබැයි වෙනත් දරුවෙක් තුල ඉගෙන ගන්න රුචියක් ඇති කරන්න, කැමැත්තක් ඇති කරන්න, ආසාවක් ඇති කරන්න තමන්ගේ පුතාගේ ලකුණු අඩු කරලා වෙනත් දරුවගේ ලකුණු වැඩි කරනවා. හේතු නිසා තමන්ගේ පුතා පන්ති දෙවනිය වෙනවා. හැබැයි හොරෙක්, තක්කඩියෙක්, මැරේක් වෙන්න හිටපු බොහෝ දුරට ඉඩ තිබුණු ළමෙක් අද අපි රටේ මහා කීර්තිය කුසලන යතිවරයන් කෙනෙක් බවට පත්වලා ඉන්නවා. ඉතින් මට මතකයි එක්තරා ගුරුතුමියක් තමන්ගේ කුසින් වදපු පුංචි දරුවා ඉදර ආයම්මට බලාගන්න කියලා ඉස්කෝලේ එනවා. ඉස්කෝලේ ඇහිලා ඉවරේලා තමන්ගේ කුසින් වැදුවේ නැති වුණා තමන්ගේ කුසින් වැදුවා වගේ ඉන්න දරුවන්ට අකුරු කියා දෙනවා. ඒ අකුරු කියා දෙනකොට තමන්ගේ පුංචි දරුවෝ පැටිය මතක් වෙනවා. ඒ දරු සිනහසට ඇයට කිරි උරනවා. ඒ කිරි වලින් ඇගේ හැට්ටේ තෙමෙනවා. හැබැයි ඇය ඒ බව අමතක කරලා තවදුරටත් ළමයින්ට අකුරු කියා දෙනවා. ඉතින් මේ කතාව අහපු විසාකා දිසානායක කියන කිවිඳිය හරි අපූර්ව නිර්මාණයක් කරනවා. මුදු සිනහසට ලය තෙමෙමින් කිරි එරේ කිරි සුදුපුතු සිහිව බිඳුනා ගත රැඳුණු දිරි කඳුලෙලි ගලයි තවමත් නිතු අතර පිරි රිදුනා සිතට දැන් ආපසු හැරෙනු බැරි අම්මා නැත නුඹට ඉරගල වැටෙනතුරු මාවට කර සිටි සිප්කිරි උරණ දාරු උම්පුත හිට දවස පුපුදින කැකුළු බඳු නුඹ සිහි වෙතත් මා උන් වෙත සිටිය යුතු අනේ මගේ රත්තරන් පුතේ මට උඹව සිහි වෙන්නේ නැතු නෙමෙයි මට සිහි වෙනවා හැබැයි පුතේ මල් ළඟ ඉන්න මේ පුංචි පැටව ටික හෙට පුපුදින කැකුළු ළඟේ මං උන් ළඟ නම් ඉන්න මොන කෞචල්‍ය මට විනාඩියක් දෙන්න මට හම්බුන අපූර්ව නිර්මාණයක් උත්තරී දේවිකා විල්ලෝරගේ කියන ගුරුමෑණි මම හොඳට දන්නවා එයා ලියනවා මගේ දුවට කියලා පොත ඔබතුමා විසින් රචිත පොතක් නේද ඔව් මට කියන්න අමතකුණා කෞචල්‍ය කියන නිසා මං කියන්න මේ පොත මගේ අත්දැකීම් අලලලා ලියපු පොතක් ඉතින් ගුරුවරුන්ට උපහාරයක් විදිහට තමයි මම මේක ලිව්වේ ටික දවසක් වෙනවා මම ඒකේ තියෙන එක තැනක් විතරක් කියන්න එක්තරා ගුරුමෑණි කෙනෙක් තමගේ පුංචි දරුවා ගෙදර තනි කරලා ආච්චිවරු බලාගන්න කියලා යනවා දුෂ්කර පළාත සේවයට ගුරු සේවයට මායින් ගම්මානයකට උතල තමගේ දරුවා මතක් වෙන තමගේ දරුවාට කියන දේ මෙහෙම කියනවා බලන්න ඒක හඳුනන තියෙන මගේ දුවට 33 පැයේ ඉන්නේ මම නිදිවරලා නැතේ කඳුළු උතුරා යයි නුඹ ගැන සිතලා දෙතන්නේ කිරි සුවඳත් මගේ අරන් ඔයා නිදියන් දෝනි මට නුඹ පුර සඳක් වෙලා සිප්කිරි උරා බොන මේ පොඩි පැටව් ටික අතහැර දමා එන්නට නොහැකිය මෙමට අකුරෙන් එළිය දකිනා මේ කැකුළු ටික නුඹ වැනිමයි මට උන් මගේ නෝනාට මායින් ගම්මානේ අම්මා දමා ගොසින් පිය සෙනෙහස සැඩ සුළඟට ගසා ගොසින් සෙනෙහස ගංගාව වියලී සිඳී ගොසින් මා ඉන්නේ උන් ළඟ මව් කෙනෙකු මං කැමති පොන්ටි පින්තූරයක් පෙන්වන්න ඔබට. අපි පෙන්වමුද බලන්න පින්තූරේ. ඔබතුමා කියන්නේ අපිට බලන්න ලැබේ. කෞශල්‍ය ඇත්තටම ගුරුරෙක්ගේ අරමුණ වෙන්නේ දරුවන්ට විශේෂ කරුණ කාරණා ඊළඟට.
කරුණ කාරණා කියා දීම විතරක් නෙමෙයි. ඔව්. ගුරුගේ අරමුණ විය යුත්තේ දරුවන්ට තමන්ගේ ජීවිතේ ජය ගන්න උදව් කිරීම. ඔව්. ඒක තමයි මගේ අදහස. කෞශල් අපිට දැන් බලා ගන්න පුළුවන් මේ පින්තූරේ තියෙන අපි යහපු කතාව. කොක්කු දෙන්නගේ සා ඉබ්බගේ කතාව. මේ කතාව අපි රටේ පුංචි ළමයි පව දන්නවනේ. හැබැයි මේක හරි අපූර්වට අපි මේ අධ්‍යාපන ගලප ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මෙතන පාර්ශ්ව හතරක් තියෙනවා. කොක්කු දෙන්නෙක් ඉන්නවා ඒ වගේම දණ්ඩක් තියෙනවා ඉබ්බ එල්ලිලා ඉන්නවා පාර්ශ්ව හතර අපි හිතමු එක්කෙනෙක් තමන්ගේ භූමිකාව ඉටුකලි නැහැ කියලා එක කොකෙක් තදින් අල්ලගෙන ඉන්නවා අනික අතහරිනවා අරමුණු ඉටු වෙනවද නැහැ එයා තදින් අල්ලගෙන ඉන්නවා අනිත් එක්කෙනා අතහරිනවා ඉටු වෙනවද නැහැ දෙන්නම තදින් අල්ලගෙන ඉන්නවා හැබැයි දණ්ඩ කඩලා යනවා ඉටු වෙනවද අරමුණ නැහැ හැබැයි ඉබ්බ දණ්ඩ මොකක්ද ඔව් දණ්ඩ මම කියන්නේ මොකද්ද කියලා ඔබතුමීට දැන් මම මේක සමාන කරන අධ්‍යාපනයට ඔව් දැන් අපි මේ එල්ලිලා ඉන්න ඉබ්බ කටහිරියත් ඒත් වෙන්නේ අපි අධ්‍යාපන සමානකලෝ මේ දෙන්න කවුද කොක්කු දෙන්න මම සමාන කරන එක්කෙනෙක් ගුරුවරු අනිත් එක්කෙනා තමයි දෙමව්පිය පාර්ශවය දණ්ඩ තමයි අධ්‍යාපනය කියන්නේ ළමයා තමයි ඉබ්බ තමයි අපි හිතමු දැන් මන්නම් අදහස් කරන කවුචාලේ මේ ගුරුවරු නම් කීයටවත් මේ දණ්ඩ අතාරින්නේ නැහැ එහෙන් මෙහෙන් අපිට හුදකලා සිද්ධි ලඝු කොට තකන්න බෑ හැබැයි අතිමහත් ගුරුවරු උගන්වන්නේ පඩියට නෙමෙයි ඇත්තටම අපි එය යගේ කරන්න ඕන ඒගොල්ලෝ කීයට දතන හැබැයි ඒගොල්ලෝ අතාරින්නේ නැහැ දෙමව්පියන් මන් දන්න දෙමාපිය තමයි දරුවන්ට ආදර නිසා අතාරින්නේ නැහැ. හැබැයි සමහර ඇතින් අතාරින්න පුළුවන්. දණ්ඩ කියන්නේ අධ්‍යාපනයේ මේක නම් කිසි දවසක් කැඩෙන දණ්ඩක් නෙවෙයි. නැවිලා ඇතින්නේ. ඇදවිලා ඇති කැඩෙන්නේ නැහැ කීයටවත්. හැබැයි එල්ලිලා ඉන්නේ කවුද? දරුවා කැට ඇරියොත් මොකද වෙන්නේ? ඔව්. අරුණි. හතර මේ කිනේකට